අටමාටු වාරිකයකට ලීසිං කමර්ෂල් බැංකුවෙන්. ආපදා කළමනාකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට පරිත්‍යාගයක් වශයෙන් ලබා දුන් වාහනයක් සිය පෞද්ගලික පරිහරණයට ලබා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ගොනුකර තිබූ නඩුවකට අදාළ චෝදනා හතරකට වරද පිළිගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් ෆෞ සිට කොළඹ මහධිකරණය අත්හිට වූ සෙනදඩුවම් සහ රුපියල් ලක්ෂ 4ක දඩයක් නියම කළා. කොළඹ මහධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මෙම තීන්දුව ලබා දුන්නා. නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම එල්ල කර තිබූ චෝදනා හතරකට වරද පිළිගන්නා බව ෆෞසිසිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට දැනුම් දී තිබුණා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. ඒ අනුව එක් එක් චෝදනාවකට මාස 6 පැගින් සිර දඩුවම් නියම කළ මහධිකරණ විනිසුරුවරයා එම සිර දඩුවම අවුරුදු 10කට අතිරුණ බව නියෝග කළා. මේ අතර කූට ලේඛනයක් ඉදිරිපත් කර ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ සිටියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට කොළඹ මහධිකරණය හමුවේ අද චෝදනා පත්‍ර බහර දී තිබෙනවා. කොළඹ මහධිකරණ විනිසුරු මංජුල තිරකරත්න ඉදිරියේ මෙම චෝදනා බහර දීම සිදු වුණා. ඉන් අනතුරුව විත්තිකාර ඩයනා ගමගේගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තා වක්කතවන ලෙසත් අධිකරණය නියෝග කළා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.